අපිට විචිකිච්ඡාවක් සැකයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ මේ සංසාරේ ඒසා භයානකයි. මේ හොඳින් හිටපු කෙනා මැරුණාට පස්සේ ගිය තැන පිළිබඳ හොයනවා. ඇයි ඒ හොයන්නේ? මේ සංසාරයේ කියන කාධාරණේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල උපාදානයේ වෙන සිතුවිල්ලට අදාළව භවයේ සකස් වෙනවා කියන කාරණේ මත හොඳින් හිටියායි කියන කාරණය හොඳ උපතකට යනවායි කියන කාරණයට අදාළව අපිට හැම කෙනාටම ගලපන්න බැහැ. අපි දන්නේ යට මරණාසන්න මොහොතේ තෘෂ්ණාපච්චයා තෘෂ්ණාව නිසා කුමන උපාදානය සකස් වුණාද කියන්නේ. ඒ නිසා අපිට තියෙන හොඳම දේ තමයි කෙනෙක් මිය ගියාට පස්සේ සම්මා දිට්ඨිය තුල ඒ මරණය විසිරුවා දකින්න. සම්මා දිට්ඨිය තුල. එතකොට සම්මා දිට්ඨිය තුල ඒ මරණය විසිරුවා දකින්න නම් එයා තුල කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු කෙනෙක් වෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍රාසේ ලැබු කෙනෙක්. මැරිච්ච කෙනා ගිහිල්ලා අනේ කොහෙද ඉපදුනේ කිව්වහම ඇස් දෙක පියාගෙන ඉඳලා ඔබේ මැරිච්ච කෙනා මෙන්න පින් බලාපොරොත්තුව මේ ඇවිදිනවා කියලා කල්‍යාණ මිත්‍රෙද්ද? එයා කල්‍යාණ මිත්‍රෙක් නෙමෙයි. එයා බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයක් නෙමෙයි එයා දේශනා කරන්නේ. එයා සම්මාදිට්ඨිය ආර්ථයන් නෙමෙයි එයාට විග්‍රහ කරලා දෙන්නේ. එයාගේ හුදු ධර්මයක් එයා මතු කරලා පෙන්නන්නේ. ඒ නිසා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරලා කෙනෙක් මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේ කරන්න එතන තමයි සම්මාදිට්ඨිය. අන්න එතනයි සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේ කරන කෙනා මොකද කරන්නේ? එයා මිය ගියා. එයාගේ අවසාන කටයුතු අපේ සංස්කෘතියට අදාළව මේ සම්ප්‍රදායන්ට අදාළව සිද්ධ කළා. සිද්ධ කරලා මහා සංඝරත්නය අරමුණු කරගෙන ඒ පාංශකූල පින්කම් හත් දවසේ තුන් මාසේ ඒ දානමය පින්කම් කළා. අමතර පින්කම් කරන වෙලාවට පින් දීලා නිරේතුරුවම නම කියලා එයාට පින් අනුමෝදන් කළා. අනුමෝදන් කළා. එයා දකින්න තියෙන්නේ මේ මිය ගිය ඥාතියා දැන් මට අයිති නැහැ. එහෙම දකින්න නම් එයා තුල මොකද්ද තියෙන්න ඕනේ? සම්මා සමාධියක් හැටි හිතක් තියෙන්න ඕනේ. ඒ සම්මා දිට්ඨිය තුලින් එයා සම්මා සංකප්ප ඇති කර ගන්න ඕනේ. නෙක්ඛම්මය අතහැරීම දෙයනේ මේ අම්මා තාත්තා දැන් මට අයිති හේතුඵල ධර්මයක්. අයිති නැහැ. මෙවැනි අම්මලා තාත්තලා ලක්ෂ ගාණක් සංසාරේ හිටියා. මේ අම්මා තාත්තා මගේ සංස්කාරයන්ට අදාළව මට ලැබුණා. දැන් නැවත මේ අම්මා තාත්තාගේ අයිතියක් මට නැහැ. නමුත් අම්මා තාත්තා උදෙසා ඥාතියා උදෙසා බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ යුතුකමක් තියෙනවා. ඒ යුතුකම තමයි සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න කියන කාරණේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පින්පෙත් අනුමෝදන් කිරීමේදී තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන බෞද්ධෙක් මැරිච්ච තැන් හොය හොයා යන්නේ නැතුව නැති විතර්කයන් නැති කරගන්නේ නැතුව මිච්ඡා ධර්මයන් සරණ යන්නේ නැතුව තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වෙන්නේ නැතුව අනේ මගේ ඥාතියා මැරුණා එයා පටිච්ච සමුප්පන්නව අනිවාර්යෙන්ම ඉපදෙන්නේ නැති ඔය භූත ස්වභාවේ පාවෙනවා ගෙවල් උඩ පාවෙනවා වටේ පාවෙනවා ඔය කියන්නේ පටිච්ච සමුප්පන්න උපතක් වෙන දෙයක් නෙමෙයි පටිච්ච සමුප්පන්න උපතක් ඒක ඒ නිසා කල යුත්තේ මොකද්ද? මහා සංඝරත්නය අරමුණු කරගෙන දන්පැන් පූජා කරලා ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලය ප්‍රාර්ථනා කරා. ඒ ප්‍රාර්ථනා කළා එතනින් අත පීසා ගන්න ඕනේ. එතනින් එහාට යන්න එපා. යාට ඒ පින් ලැබුණද ලැබුණ නැද්ද නොලැබුණාද ඒවා අපිට අදාළ ඒවා අදාළ කරගන්න මොහොතක් පාසා මැරිච්ච කෙනා වෙනුවෙන් අපිත් මැරිච්ච ධර්මයෙන් මැරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයෙන් මැරිච්ච කෙනෙක් බවටයි එයා තුල ආරෂ්ඨාංගික මාර්ගයක් වැඩෙන්නේ. නැහැ විචිකිච්ඡාව සැකයේ තුල ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කවුරු ඥාතියෙක් අපේ මිය ගියත් ඒ මිය ගිය ඥාතියා තුලින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න. සම්මා සතියෙන් යුත් හිතක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේට අදාළව සම්මා දිට්ඨියේ අර්ථයන්ට අදාළව ඒ මරණය විග්‍රහ කරගෙන ඒ තුලින් පංච නීවරණ තුනී කරපු හිතක් ඇති කරගෙන අපි සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් අපේ මරණය යහපත් මරණයක් බවට විදර්ශනාමය මරණයක් බවට පත් කරගන්න එක තමයි අපිට තියෙන්නේ මන් දන්න කරුණ. අපි අනිවාර්යෙන් මේ මරණය සම්මා දිට්ඨිය තුල විසිරවල දකින්න. සම්මා දිට්ඨිය තුල විසිරවල දකිද්දී මේ මරණය කියන්නේ අහම්බයක් නෙමෙයි. කර්මයේ කර්මඵල විශ්වාසයේ තියෙනවා එතන පටිච්චසමුප්පන්න උපත තියෙනවා. සුගතියේ උපතක් දුගතියේ උපතක් තියෙනවා. මේ හේතුඵල ධර්මයන් ඒ ඔක්කොම ඒ විසිරන දකිද්දී අපිට ආයිමත් අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. එයා කරපු දෙයි එයා අරගෙන යන්නේ. එතකොට එයාට අපිට අමුතු දෙයක් දෙන්න බෑ. එයා කරගත්ත දේ උපාදාන පත්‍යා භව තුෂ්ණා පත්‍යා උපාදානං ඒ චුතිසිතට අදාළ උපත සකස් වුණා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. දැන් ඒ අයිති අපිට
නැහැ. මැරිච්ච කෙනා මම හැටියට අනිත් මැරිච්ච කෙනා මගේ හැටියට මැරිච්ච කෙනා මගේ ආත්මය හැටියට ගන්න යන්න එපා. නිරේතුරුවම සතිය උපයෝගී කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අපේ සමාධිමත් හිතත් ඒ සමාධිමත් හිත තුළින් විදර්ශනාමය හිතක් ශක්තිමත් කරගෙන ඒ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගන්න මියගිය ඥාතියා උපයෝගී කරගන්න. තව තව අපේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල කරගන්න නෙමෙයි. අපේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගන්න අපේ මියගිය ඥාතියා උපයෝගී කරගන්න අපිට පුළුවන් නම් අපේම හේතුඵල ධර්මයන් නිසා අපේම සංස්කාරයන් නිසා අපිට ලැබුණා වූ ඥාතියාට අපි කළා වූ ශ්‍රේෂ්ඨම උපහාරය උපකාරක ධර්මයේ වෙනව වෙන දෙයක් නැහැ. නමුත් අපි මේ කියන දේවල් සමාජය තුළ සිද්ධ වෙනවා අඩුයි. සම්මා දිට්ඨිය දුර්වල වෙන්න මැරිච්ච කෙනා පිළිබඳ සැකයමයි සකස් වෙන්නේ. සැකයමයි සකස් වෙන්නේ ඇයි? සම්මා දිට්ඨියට අදාළව මරණය ගලපගන්නේ නැහැ. මරණය කියන්නේ හේතුඵල ධර්මයක් කියලා ගලපගන්නේ. එහෙම ගලපගෙන අනේ මගේ මරණයත් කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ නැහැ. මේ මොහොතේ පටන් මම්මගේ මරණයට සූදානම් වෙනවා කියන තැන ඉඳන් මේ මරණයෙන් ගැලවෙන දිසාවට ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් ගැලවෙන දිසාවට සිදු වුණා වූ මරණය ගලපා ගන්න අපි දක්ෂ නැහැ. මගේ ජීවිතේ මගේ ඥාතියෙක්ගේ මරණයක් දැක්කනම් අසල්වැසියෙක්ගේ මරණයක් දැක්කනම් ඒ තුළින් මගේ මරණය ශක්තිමත් ධර්මානුකූල මරණයක් බවට පත් කර ගන්නවා කියන අදිෂ්ඨානය මම ශක්තිමත් කරගත්තේ. එසා මට අදවත් කොතනකවත් කෙනෙක් මැරුණාට පස්සේ අනිත්‍යයි කියලා දැක්ක මිතක් ඒ සංස්කාරය ඉන් එහාට දශමයක්වත් මම නම් හොයන්නේ යන්නේ නැහැ. නමුත් සමාධියේ මාර්ග තියෙනවා මැරිච්ච කෙනා කොහෙද ඉපදුනේ කියලා දකින්න. හතරවෙනි ධ්‍යාන තලයේදී හිත අරන් ගිහිල්ලා එතනින් චුතුපපාත ඥානි පූර්වේ නිවාසානුසුති ඥානි වගේ ඥානයන් තුලින් අපි මැරිච්ච කෙනා නැවත ඉපදෙනවායි කියන තැන දකින්න බුදුරජාන් වහන්සේ මාර්ගය අපිට දේශනා කළා. නමුත් මැරිච්ච කෙනෙක් හොයනවා කියන කාරණය ප්‍රඥාවට අදාළ දෙයක් නෙමෙයි. ඒ මැරිච්ච කෙනා ගැන හොයලා අපිට වැඩක් නැහැ. අපි මරණයෙන් මිදෙන දිසාවට මැරිච්ච කෙනා පාඩමක් කර ගැනීමයි අපිට සිද්ධ වෙන්නේ. ඉතින් එතන තමයි අපි මැරිච්ච කෙනාට කරන්නා වූ ශ්‍රේෂ්ඨම ගරුත්වය. එයා හේතුඵල ධර්මයන් නැටුවට අපිට අම්මා වුණා, තාත්තා වුණා, දරුවෙක් වුණා, බිරිඳක් වුණා. අනේ හේතුඵල ධර්මයන් නිසා මෙයා මට ඉස්සෙල්ලා මිය ගියා. ඒ නිසා එයාට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පරිත්‍යාගය අනේ මම මැරෙනවා කියන තැනින් ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවෙනවායි කියන තැන තමයි මට අත් කරගන්නේ. මොකද ජාති ජරා ව්‍යාධි මරණයන් තියෙන තාක් කල් මට මගේ මරණ දුකත් අනුන්ගේ මරණ දුකත් තව දුරටත් දකින්න සිද්ධ වෙනවා.